පොලිසිය ව්‍යහය ගත්තම බතුමල්ල ලසූ පන්දහක පලෑනයක්කින්න කණ්ඩායමක්කින්නවා. ඉතාමත්ම ක්‍රමාණකුල ව්‍යහ තින ම ඉස්සල වැඩසටහන දෙ කියලා දන දිසාාව බාරවෙන්න කොහම දෙතන්න පොලිස් ථනාධිපතිරුන් දක්වා මේ ගලාගෙන විදිහත්වයවා. පොලිස් පතිවරයෙක් නැතිවුණෑන් පස්සේ නැ. හිස නෑවගේ එකක් වෙනවද මනත්ත මේ ආන්ත්‍රනය දුවන්න පුළුවන් එකගේ කියැනේ ඩිරක්ෂන්ස් එන්න පුළුවන් දෙට පහල ඉඳලා ඉන්න අනිකොත් නියෝජ පොලිස්පතිවරුන් හර ඒක ශක්ති මධ්‍ය යාන්ත්‍රය පොලිස්පතිවරය කියන නිලය රටක ස්ථාපිත කරලා තියන්නේ නිලේ අවශ්‍යතාවයක් තියෙන. එතරේ නිලයට අවශ්‍ය නිලේ දරන්නෙකු නොමැතිවීම තුළ වැඩබලන්නේ කොහො නැතිීම තුළ යංවිෂාකාරයක බාධාවක් සමාජයට තියෙන පුළුවන් ඒක ආතනයට තියෙන්ට පුළුවන් එක නෑ කියලකොත් ඒක බොරුවක් බට පත්වන නමුත් ඒවගේ තමයි යම්කිසි අවස්ථ ස්ථාවකදී අපි දන්නවා පොලිසියට ක්‍රියාත්මක වෙන්න තියෙන පැහැදිලි නීතිය ව්‍යවස්ථාපිත නීතිය තුළ තියෙන මොනවාද කරන්න ඕන කියන එක පැහැදිලිව ඒක පැත්තකින් කියන්නේ මෙහෙයුම් ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කරන ක්‍රමවේදය තියෙනවා. ඊට අමතරව අවුරුදු 150 ගණනක් තිස්සේ පොලිසිය අර පවත්වාගෙන ආපු යම් යම් චක්‍රලේඛන උපදෙස් ඒවා නිකුත් වෙලා තියෙනවා. ඒත් අන්න ඒවත් එක්ක ආයතනයක් කාලයක් තිස්සේ පවත්වාගෙන යෑමේ හැකියාව තියෙනවා. හැබැයි පරිපාලනයේ වශයෙන් වැදගත් තීන්දුව తీරණ ගැනීමේදී යම්කිසි ආකාරයකට බාධාවක් නැහැ කියන බාධාවත් තියෙන මොකද පරිපාලන කටයුතු වල තීරණ ගන්න මූලිකම පොලිස්පතිවරයා විශේෂයෙන් වැදගත් වෙනවා. ඊට අමතරව යම්කිසි ආකාරයක සුවිශේෂී අවස්ථාවක් උද්ගත වුණොත් මෙහෙයුම් සම්බන්ධයෙන් වුණත් අනේ සුවිශේෂී අවස්ථාවකදී තීරණ ගැනීමේදී ඒක වැදගත් වෙනවා. නමුත් මෙන්න මේ සාමාන්‍ය පොලිසියේ කටයුතු කරනකොට මෙන්න මෙහෙම දෙයක් කරනවා චතුර. දැන් සරලව ගත්තොත් පොලිසිය ස්ථාපතිවරයෙක් ඉන්නවා. දැන් ස්ථාපතිවරයා අපිටම රාජකාරීන් අතරතුර ਉਹ තමයි නිලබලයෙන් පත් කරපු නිලයෙන් පත් කරපු කෙනා තමයි ස්ථාපතිවරයා. ඔහුට යම්කිසි ආකාරයක කරදරයක් හිරිහරයක් යම්කිසි අවස්ථාවක් අසනීප තත්ත්වයක් ඇති වුණා කියලා. ඔව් හදිසිය රෝහල්ගත කළා. දවස් දෙක තුනක් සමයට රෝහලේ ඉන්නට පුළුවන්. ඒ ඉන්න කාල සීමාව තුළ අපි නැවත පොලිස්පතිවරයෙක්පත් මේ පොලිස් ස්ථාපතිවරයෙක්පත් කරන්නේ නැහැ පොලිස් ස්ථානයට. එතකොට සාමාන්‍යයෙන් ඒ ස්ථානයේ ඉන්න ජ්‍යෙෂ්ඨ නිලධාරියා විසින් ඒ පොලිස් ස්ථානයේ දවස් කිහිප තුළ මෙහෙයවීමක් කරනවා. ඔහු තමයි ඒ සඳහා වාකියන එක පැහැදිලිවම පොලිසිය සම්බන්ධව දාලා නීතිවල තියෙනවා. ඒ ජ්‍යෙෂ්ඨ නිලධාරියා විසින් ඒ සම්බන්ධව කටයුතු කරන්න ඕනේ. මෙහිදී පොලිස්පතිවරයාගේ කාර්යභාරය ඊළඟට ඉන්න දෙවෙනියට ඉන්න ජ්‍යෙෂ්ඨ නිලධාරියාට පැවරෙනවා. සාමාන්‍ය ශ්‍රී ලංකා පොලිසිය නම් ජ්‍යෙෂ්ඨ නියෝජිත පොලිස්පති පරිපාලන විදිහට තමයි ඉන්නේ. නමුත් එහිදී පොලිස්පතිවරයාගේ නිලයෙන් හෝ වැඩබලන පොලිස්පතිවරයාගේ කියන නිලයෙන් කරන්න පුළුවන් කාර්යය ඔහුට කිරීමේ හැකියාවක් නැහැ. නමුත් ඔහුට ජේසන් ලදාරියා විදිහට සාමාන්‍යයෙන් ආයතනය පරීක්ෂා කරමින් පවත්වාගෙන යාමේ හැකියාව තියෙනවා.